के 30 आने බලන්න පළවෙනි එක නිකන් ගොඩ දාන්න පුළුවන් ද කියලා. වැඩි මොකද ඉතින් අල්ලාදා නිකයි මොවා. දෙකක් x වර්ගය ධන 35 ඍණ 19 x සමානයි බිංදු. මෙයා මෙහාට ගෙනාවන්. එතකොට පුතේ දෙකක් x වර්ගය ඍණ 19 x ධන 35 සමානයි බිංදු. දැන් තමයි ප්‍රශ්නේ එන්නේ. ඔන්න ඊළඟ කතන්දරයේ පුතේ. अभी साधक खड़ा गंडो ने हम पैसे का साधक के कदन ना अपने नौ पुत्र ने मने ये देखने हैत्ते वाई आम हम इतने महादर ना को मटे नौ पुत्र देखा के एक स्वार के वैलिकरण नौ मान पीस पाए ये तो डा अपने नौ पुत्र हैत्ते वाक एक्स बार गए वैलिकरण ना कोटा हैत्ते वाक इंदर पूर्ण है समानाई बिंदु उते में देना विनमात में देना विनमात साधक करना वां देखा गाता देखर देखे क्या पुना एक्स क्या पुना इक्रू एक्स दाना इरीना दाह हाथर का देवरा खाता ही मतलब नहीं है ये देखा गाता उते इरीना पाहा पाहा तो पाहा क्या पुना इक्रू एक्स बिना ही दाना इरीना इस पाहा तो पास पाहा पाहा इस समाना ही बिंदु एमनाम पुत्र हो इस पाहा तो पास वाला खाता ही එමනම් පුතේ එක්කෙනෙක් තමයි x ඍණ 7 අනිත් එක්කෙනා දෙකක් x ඍණ 5 සමානයි බිංදු එමනම් x ඍණ 7 සමානයි බිංදුව හෝ දෙකක් x ඍණ 5 සමානයි බිංදුව එමනම් බබා x සමානයි ඍණ 7 මේ කියා ධන 7 හෝ දෙකක් x සමානයි ධන 5 उते मैं आगे मुकुट वेन मैं हूँ मैं आप उते एक समान आय पहाड़े दनों आ देखे एमनाम एक समान आय हाथ को एक समान आय देखाई देखे एक एक समान आय देखाई देखे एक अरे तंगी लगाने यंद यंद इलंगाने वही इलंगा अपना आपरे मंगला तो लगाना देना विनाश गान दिन एक स्वर गय दान एक स्तन वाई का सॉरी एक स्तन देखे वाग गय समान आय तीस सात ठीक है विनाश में का बिनारी तुनाई
මේක ටිකක් මකන්න ටිකක් මකෝ කියලා ඒක වැඩ නැහැ ඔක්කොම මකන්න බලන්න තීසරේ වැඩි කරන්න ඉතින් x වරක් x x වර්ගය ධනයි ධනයි ධන x වරක් දෙක දෙකක් x ධනයි ධනයි ධන දෙකක් x ධනයි ධනයි ධන 7 සමානයි 4x උදේ x වර්ගයට කවුරුවක් නැහැ ධන 2යි ධන 2යි කියන්නේ ධන 4x ධන 7 ධන 4x මේ කියනවා උදේ ඍණ 4x සමානයි බිංදු මොකද්ද මොකද්ද වෙන්නේ x වර්ගය ධන 2x ධනයි ධනයි ධන දෙවරක් x 2යි x ධනයි ධනයි ධන 7යි සමානයි 4ක් x x වර්ගයට නෑ 4යි x ධන 7යි ඍණ 4ක් x මෙහි ආවා x වර්ගයේ ධන 7 සමානයි බිංදු x වර්ගයේ ධන 7 සමානයි බිංදුව කිව්වොත් පුතේ සාධක කැඩෙන්නේ නෑ x වර්ගය ධන 7 සමානයි 4යි කිව්වොත් සාධක කැඩෙන්නේ නැහැ තප්පරයක් ඉන්න බලන්න x වර්ගය පොඩ්ඩක් ඉන්න පුතේ තප්පරයක් දෙන්න මට මෙතන ඍණ වුණොත් ඍණයි ධනයි ඍණ මෙයාට මෙයා කැපිලා යනවා විනාහයි ඉන්න පුතේ විනාඩියක් දෙන්න ඒක සාධක කැඩෙන හැටි බලලා ගන්නම් මම x ධන 2යි 2ත් x ධන 7 සමානයි 4x ධන 2යි x නැයි ධනයි ඍණ 2යි x නැයි ඍණ 7 සමානයි 4x x වර්ගය ඍණ 7 සමානයි 4x ඍණ 4x x වර්ගය සාධකයේ වෙන් වෙන්නේ නැහනේ මෙම ආවොත් සාධකයේ වෙන් වෙන්නේ නැහැ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන 2x ධන 7 සමානයි 4යි x වරක් x වර්ගය ධන 2x ධනයි ධනයි ධන 2x ධන 4 වෙන් වෙන 4 කැපිලා ගියොත් එන්නේ නැහැ අපි මෙහෙම කරමු චූටි අපි එක මෙහෙම කරමු චූටි වෙනසක් කරමු ගානේ මෙතන මම ඍණ කරන්නම්කෝ හරිද මෙතන ඍණ කරලා මෙතන ඍණ කරලා මෙතන ඍණ කරලා මම මෙතෙන්ට දාන්නම් පුතේ මෙතෙන්ට දාන්නම්කෝ 12 ඉඳින් ඉන්නේ 8ක් මෙතෙන්ට මන් දාන්නම් 8ක් දැන් පුළුවන් රුපියල් හදන්න දැන් පුළුවන් මෙතෙන්ට 8ක් ගන්නත් පුළුවන් අට දාලත් බෑ නේද බෑ 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 ඉන්න 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 හතරයි හතරයි මෙතෙන් 12ක් දාන්න
මෙතෙන්ට 12ක් දාලා බලන්න අපි try කරමුකෝ මෙතෙන්ට 12ක් දාලා මෙතෙන්ට 12ක් දාලා try කරමුකෝ බලන්න බැරිම තමයි මොකක්hari කරගමු බැරිම මොකක්hari කරගමු බැරිම මොකක්hari කරගමු දැන් දාන්නකෝ 12 ඉස්සෙල්ලා මම නිකන් 12 දාලා පොඩ්ඩක් try කරලා බලන්නම x वर्ग धन देखा के स्विनाई धनाई ऋण देखा के स्विनाई धनाई ऋण दोलाह समानाई नतरा x इतने में आ क्या पिलाया ना वा इतने कोटे x वर्ग ऋण दोलाह धन नतरा x में आ वा ऋण नतरा x समानाई बिंदु එමනම් x වර්ගය ඍණ 4x ඍණ 12 සමානයි බිංදු. පුළුවන් 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 දැන් පුළුවන්. ආ. කෙලින්ම සාධක ගත්ත හැකි වැඩි වෙද්දි 12යි අඩු වෙද්දි 4යි. වැඩි වෙද්දි 12යි අඩු වෙද්දි 4යි. දැන් කෙලින්ම සාධක දෙක ගත්ත හැකි. වැඩි වෙද්දි 12යි අඩු වෙද්දි 4යි. වැඩි වෙද්දි 12යි අඩු වෙද්දි 4යි. වැඩි වෙද්දි 12යි අඩු වෙද්දි 4යි. So English and Kevin they are not good. Single medium ne. Aye. Apne gaate hai ki mere kele mein kahi varak dekha to chuti. Aye varak dekh. Me aari na me aada naari naari. Ena x na aye samanaay bindu ho. X da na dekha samanaay bindu. x සමානයි ඍණ 6 මෙහෙනවා පුතේ ධන 6 හෝ ධන 2 මෙහි ගියා ඍණ 2 හරි එහෙම චූටි චූටි මෙවුවා වෙනවා පුතේ ඈ ඒ වගේ ඉච්චර මෙවුවා කරන්න එපා හරි එන්න මේකට x වර්ගය ධන මෙන්න කියනවා ත්‍රිපද ප්‍රකාශනයේක වර්ගායිතය द्विपद प्रकाशनिक वर्गायतय द्विपद प्रकाशनिक वर्गायतय पुते एक्स के वर्गय द्विपद प्रकाशनिक वर्गायतय एक्स के वर्गय एक्स वर्गय ඊට පස්සේ පද දෙකේ ගුණිතය දෙගුණය x වලන් දෙක දෙකක් x එයාගේ දෙගුණය 4ක් x ධන අගපදේ වර්ග කරන්න 4යි මේ තියෙන द्विपद प्रकाशनिक वर्गायतय පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය සහ අග පදයේ වර්ගය සමානයි 34. එමනම් පුතේ ධන x වර්ගයට ධන 1x වර්ගයට ධන 1x වර්ගය කියන්නේ ධන 2x වර්ගය පුතේ ධන 4x ධන 4 ධන 34 මෙහෙට ගෙනාවා ඍණ 34 සමානයි 0. ආය බලන්න 1x වර්ගයට 1x වර්ගය එකතු වුණා 2x වර්ගය ධන 4x උතේ ධන 4යි ඍණ 34යි එහෙමනම් 2x වර්ගය ධන 4x උතේ 4න් 34ක් කියන්නේ ඍණ 30යි සමානයි බිංදු ආ දැන් මෙතනින් පස්සේ මම ඇයි ඔබට බාර කරනවා පුතේ 2x වර්ගය වැඩි වුණා පුතේ කියන්නේ 30 ඔයාට එනවා 60x ගේ වර්ගය 60 x ගේ වර්ගයේ කැලි දෙකකට කඩන්ද වැඩි වෙනකොට 60යි අඩු වෙනකොට 4යි වැඩි වෙනකොට 60යි අඩු වෙනකොට 4යි
වැඩි වෙනකොට 60යි අඩු වෙනකොට 40යි. මේකනම් ලේසි පුතේ 60 කැඩෙනවා අපට සාධක වලට වා 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 10 වරක් 6 පුතේ මෙතන ධන දෙන්නම් මෙයා ධන මෙයා ඍණ ගේන්න මෙතෙන්ට 2ක් x වර්ගය ධන 10ක් x ඍණ 6ක් x ඍණ 30 සමානයි බින්දු මේ දෙන්නගේ වෙනමත් මේ දෙන්නගේ වෙනමත් උපේ දෙකේ එළියට ගත්තා x එළියට ගත්තා දෙකට දෙක කැපුණා x x කැපුණා x ධනයි ධනයි ධන 10ට දෙවරක් 5යි මෙතනින් එළියට ගත්තා x 6 6ට 6 කැපුණා ඉතුරු වී x ඍණයි ඍණයි ධන 30ට 5 30ට 6 වරක් 5යි සමානයි බින්දු එහෙමනම් පුතේ අපට එනවා x ධන 5 අනිත් එක්කෙනා 2ක් x ඍණ 6 සමානයි බින්දු x ධන 5 සමානයි බිංදුව හෝ 2ක් x ඍණ 6 සමානයි බිංදුව එමනම් x සමානයි ධන 5 මෙහි ආව පුතේ ඍණ 5 හෝ මෙතන ඉනව පුතේ 2යි x සමානයි ඍණ 6 මෙහි එනව ධන 6යි එමනම් x සමානයි ඍණ 5 හෝ x සමානයි 6 බෙදනවා දෙකෙන් එමනම් x සමානයි ඍණ 5 හෝ x සමානයි 3 x සමානයි ඍණ 5 හෝ x සමානයි 3 x සමානයි ඍණ 5 හෝ x සමානයි 3
ඔබල යාගෙන ඉවරනම් ඊසරේ ලියන්න පුතේ මාතෘකාව පිළිතුරු දී ඇති විට පිළිතුරු දී ඇති විට පිළිතුරු දී ඇති විට වරහන් ඇතුලේ මූල දී ඇති විට मूल दी ऐति काय केनो जुटा पिलितुर दी ऐति विट वरांग ऐतुले मूल दी ऐति विट वर्गज समीकरणे गोड नगीम पिलितुर दी ऐति विट वरांग ऐतुले मूल दी ऐति विट वरांग महारा वर्गज समीकरणे गोड नगीम वर्गज समीकरण गुड नगीम वर्गज समीकरण गुड नगीम वर्गज समीकरण गुड नगीम अने पुत्र होंडी कहाँ गाना मैं कैसा हमारे बोलो साथ में मैं व्यार ने देनो आप पीली तू बोले काफी तो मुझे देख सहा पाहा तब मैंने मेरे दिल में बोला दिल में धन देख मेटावाणु धन पत्र විනපා සමානයි බිංදු ආ දැන් මෙන්න එක කෑල්ලක් x ඍණ 2 මෙන්න එක කෑල්ලක් x ඍණ 5 සමානයි බිංදු ආ ගුණ කරන්ද දැන් විපද ප්‍රකාශනයේ ගුණිතය ඉස්සලා x ගේ ඔයා දන්නවනේ x ගේ මේ දෙන්නම ගුණ වෙනවා x වරක් x x වර්ගය ධනයි ඍණයි ඍණ x වරක් 5 5x විනායි දනයි ඍණ දෙවරක් x දෙකක් x විනායි විනායි දන දෙවරක් 5 10යි සමානයි බිංදු උදේ x වර්ගයට කවුරුවත් නැහැ ඍම 5යි ඍණ 2යි කියන්නේ ඍණ 7ක් x දන 10යි සමානයි බිංදු මේක හරි ලේසි ඔබ 10 වසරේ කොටසක් නේ අපි හිතමුකෝ 4 හා 10 ඔන්න බලන්න මං ගන්නවා x සමානයි 4 o x සමානයි 10 උදේ ධන 4 මේ පැත්තට ගත්තා ඍණ 4 සමානයි බිංදුව o x සමානයි ධන 10 මේ ගත්තා ඍණ 10 සමානයි බිංදු එහෙමනම් එක්කෙනෙක් x ඍණ 4 අනිත් එක්කෙනා x ඍණ 10 සමානයි බිංදු ආවැඩි කරා x වරක් x x වර්ගය ධනයි ඍණයි ඍණ x වරක් 10 10ක් x ඍණයි ධනයි ඍණ 4 වරක් x 4ක් x ඍණයි ඍණයි ධන 4 වරක් 10 40යි සමානයි බිංදු උදේ x වර්ගයේද කවුවත් නැහැ ඍණ 10යි ඍණ 4යි කියන්නේ ඍණ 14ක් x ධන 40 සමානයි බිංදු ඔච්චරයි ඔය තමයි මූල ධ්‍රුවයේදී විතර වර්ගජ සමීකරණයේ ගොඩ නැගීම ඊට පස්සේ මම දෙනවා ගණන් තුනක් අදාගෙන යන්න
वाला तो माँ पे उन्हें तो ना तो मटो वाला वो कहे ना माँ
ත්‍රිසීනේ මල් වෙනවා රුපේ x සමානයි 6 වූ x සමානයි 5 එමනම් ධන 6 මෙහි ආවරණ 6 සමානයි බිංදුව වූ x ධන 5 මෙහි ආවරණ 5 සමානයි බිංදුව එමනම් එක්කෙනෙක් x ඍණ 6 අනිත් එක්කෙනා x ඍණ 5 සමානයි බිංදුව වැඩි කරන්ද x වරක් x x වර්ගය ධනයි ඍණයි ඍණ x වරක් 5 5 k x ඍණයි ධනයි ඍණ 6 වරක් x 6 k x ඍණයි ඍණයි ධන 6 වරක් 5 3යි සමානයි බිංදුව ඉතේ x වර්ගය ඍණ 5 ඍණ 6යි කියන්නේ ඍණ 11 x ධන 3 ඔන්න එක්කෙනෙක් මම යනවා අනිත් එක්කෙනාට පුතේ x සමානයි 3 හෝ x සමානයි 8 එමනම් x ධන 3 මෙහාව ඍණ 3 සමානයි බිංදුව හෝ x සමානයි මෙතන ඍණ 8 සමානයි බිංදුව එමනම් පුතේ x ඍණ 3 එක්කෙනෙක් අනිත් එක්කෙනා x ඍණ 8 සමානයි බිංදුව x ලා x ලා x වර්ග ලා ධනයි ඍණයි ඍණ x වරක් 8ක් x ඍණයි ධනයි ඍණ 3වරක් x 3ක් x ඍණයි ඍණයි ධන 3වරක් 8 24යි සමානයි බිංදුව x ලා x වර්ග ලා ධනයි ඍණයි ඍණ x වරක් 8යි x ඍණයි ධනයි ඍණ 3වරක් x 3යි x ඍණයි ඍණයි ධන 3වරක් 8 24යි එමනම් x වර්ග x වර්ග ඍණාටක් x ඍණ 3ක් x ඍණාටක් x ඍණ 3ක් x කියන්නේ ඍණ 11ක් x ධන 4 ලොකු තේ 24යි හරි මම තව එක જાතියක් හදලා ඊට පස්සේ ඒකෙම ගණන් කිහිපයක් ඔයාලට දෙනවා හදන්න මෙන්නම ඊළඟ එක ගන්නවා අපිට අපි හිතමුකෝ ඍණ 3 හා ඍණ 8 බලාගන්න ඍණ 3 හා ඍණ 8 එපා ඍණ 3 හා ඍණ 7 මෙන්න මං හදාගෙන යනවා උතේ x සමානයි ඍණ 3 හෝ x සමානයි ඍණ 3 හෝ x සමානයි ඍණ 7 ආ දැන් ගන්න උත්තර ටික ඍණ 3 මෙහෙ ගේනවා උතේ x ධන 3 සමානයි බිංදුව හෝ I x ඍණ 7 මෙහෙන්නවා ධන 7 සමානයි බිංදුව එමනම් එක්කෙනෙක් x ධන 3යි අනිත් එක්කෙනා x ධන 7යි සමානයි බිංදුව x වරක් x x වර්ග ධනයි ධනයි ධන x වරක් 7 7ක් x ධනයි ධනයි ධන 3 වරක් x 3ක් x ධනයි ධනයි ධන 3 වරක් 7 21යි සමානයි බිංදුව එමනම් x වර්ගය ධන 7x 3y x කියන්නේ මුතේ 10ක් x ධන 21 සමානයි බිංදුව 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 හරි හරි මෙන්න ගණන් ටික මෙන්න උත්තර ටික ඍණ 5 හෝ ඍණ 5 හා ඍණ 8 ඍණ 2 හා ඍණ 9 ධන 3 හා ධන 10 ඍණ 2 හා ධන 5 ධන 3 හා ඍණ 10 ආ ඉස්සලාම හදලා දුස්සන එක නතරට ඇත්ත
හරි මම එකකින් එක හදාගෙන එන්නම් ඔයා හරි වැරදි සමාගෙන සමාගෙන බලාගෙන බලාගෙන යන්න මම ඉස්සලාම ගන්නවා පුතේ මෙයා පළවෙනිය මල් දෙනවා x සමානයි ඍණ 5 හෝ x සමානයි ඍණ 8 එමනම් මේ පැත්තට ආව පුතේ ධන 5 සමානයි බිංදුව හෝ මේ පැත්තට ආව ධන 8 සමානයි බිංදුව हरियाणी චූටි ගණන් හරියනවා ඇරෙන්න ලොකු ගණන් හරියන්නේ නැති නිසා x සමානයි ඍණ 2 හෝ x සමානයි ඍණ 9 උපේ මේ පැත්තට ආව ධන 2 සමානයි බිංදුව හෝ ධන 9 සමානයි බිංදුව එමනම් එක්කෙනෙක් x ධන 2යි අනිත් එක්කෙනා x ධන 9යි සමානයි බිංදුව बिंदु बिंदु x සමානයි ඍණ 2 හෝ x සමානයි 5 උපේ x ඍණ 2 මෙහෙනවා ධන 2 සමානයි බිංදුව හෝ x ධන 5 මෙහෙනවා ඍණ 5 සමානයි බිංදුව එමනම් එක්කෙනෙක් x ධන 2 අනිත් එක්කෙනා x ඍණ 5 සමානයි බිංදුව x ලා x ලා x වර්ගලා ධනයි ඍණයි ඍණ x වරක් පහ පහක් x ධනයි ධනයි ධන දෙවරක් x 2යි x ධනයි ඍණයි ඍණ දෙවරක් පහ 10 සමානයි බිංදු උදේ x වර්ගය ඍණ පහක් x ධන 2ක් x මෙයා ඍණ මෙයා ධන 5 2ක් 3ක් x විශාල සංඛ්‍යාව වෙලා ගුණ ඍණ ඍණ 10 සමානයි බිංදු ඔයා දන්නවා එක්කෙනෙක් ඍණ නම් අනිත් එක්කෙනා ධන නම් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු වෙනවා මේ බලන්න මෙයා x සමානයි 3 ඕ x සමානයි ඍණ 10 ඉතින් මෙතෙන් දෙනවා x ඍණ 3 සමානයි බිංදුව හෝ x ධන 10 සමානයි බිංදුව එමනම් එක්කෙනෙක් x ඍණ 3 අනිත් එක්කෙනා x ධන 10 සමානයි බිංදු. එහෙනම් x x කැපුණ උපේ sorry x x වරක් x x වර්ග ධනයි ධනයි ධන x වරක් 10 10ක් x ඍණයි ධනයි ඍණ 3 වරක් x 3ක් x ඍණයි ධනයි ඍණ 3 වරක් 10 3යි සමානයි බිංදු. එමනම් x වර්ග පුතේ ධන 10න් ධන 3ක් ගියාම ධන 7ක් x ඍණ 3 සමානයි බිංදු.
ඔන්නෝම තියෙනවා නම් හරි දාගන්න පුතේ කුටි කොටසක් මේ ඔය ඊට පස්සේ තව ඒකේ වැදගත් කොටසක් එනවා මෙන්න මෙහෙම කියාලා මම ඒකත් කියන්නම්කෝ මේක අතර ඉවර වෙන්න විනාඩි දෙකක් දෙන්න විනාඩි දෙකයි විනාඩි දෙකයි හරි මෙන්න මෙහෙම උතේ පහෙන් තුන හා තුනෙන් දෙක මේ විදියට දෙනවා දැන් බලා ගන්න මම ඉස්සලා ගානක් හදලා පෙන්නන්නම් පහෙන් තුන හා තුනෙන් දෙක පහෙන් තුන හා තුනෙන් දෙක ඔන්න බලන්න උතේ මම මේක ලියනවා x සමානයි පහෙන් තුන හෝ x සමානයි 5 3 හෝ x සමානයි 3 2 දැන් එකපාරට මේ තලියම කියන්නේ නැහැ පුතේ යට තියෙන එකේනම මේ පැත්තට ඉස්සලා දානවා එහෙනම් මෙතන එනවා 5 x සමානයි 3 හෝ මෙයා දානවා 3 x සමානයි 2 ධන 3 මේ පැත්තට ආවා පුතේ ඍණ 3 සමානයි බිංදුව හෝ 3x උදේ ධන 2 මේ පැත්තට ආවා ඍණ 2 සමානයි බිංදුව දැන් හදාගෙන යන උදේ 5x ඍණ 3 මෙතෙන්ට එනවා 3x ඍණ 2 සමානයි බිංදුව එවනම් ඔන්න 5 වරක් 3 15x ධනයි ඍණයි ඍණ 5 වරක් 2 10x ඍණයි ධනයි ඍණ 3 වරක් 3 9ක් x ඍණයි ඍණයි ධන 3 වරක් 2 6 සමානයි බිංදු 5 වරක් 3 15ක් x ධනයි ඍණයි ඍණ 5 වරක් 2 10යි ඍණයි ධනයි ඍණ 3 වරක් 3 9ක් x ඍණයි ඍණයි ධන 3 වරක් 2 6යි එමනම් පුතේ 15ක් x ඍණ 19ක් x 15ක් x වර්ගය ඍණ 19ක් x ධන 6 සමානයි බිංදු මම තව එකක් හදනවා උදේ ඍණ 5න් 3 හා 8න් 5 ඔන්න බලන්න මම කියනවා x සමානයි ඍණ 5න් 3 හෝ x සමානයි 8න් 5 දැන් පහ මේ පැත්තට ගේන්න 5ක් x සමානයි ඍණ 3 හෝ 8ක් x සමානයි 5 උදේ ඍණ 3 මේ පැත්තට දාන්න එතකොට ධන 3 සමානයි බිංදුව හෝ 8ක් x ඍණ 5 සමානයි බිංදු එමනම් 5ක් x ධන 3 එක්කෙනේ 8ක් x ඍණ 5 තව එක්කෙනෙක් සමානයි බිංදු 5 වරක් 8 40යි x ලා x ලා x වර්ග ලා ධනයි ඍණයි ඍණ 5 වරක් 5 25ක් x ධනයි ධනයි ධන 3 වරක් 8 24ක් x ධනයි ඍණයි ඍණ 3 වරක් 5 15ක් සමානයි බිංදු උදේ 40ක් x වර්ගයට කවුරුවත් නැහැ ඍණ 25යි ඍණ 24යි කියන්නේ ඍණ x ඍණ 15 සමානයි බිංදු ඔච්චරයි ඒකත් ලියාගමු ඒකත් ලියාගමු
මන් දෙනව ගණන් දෙකක් ඉස්සලාම හදපු එකනට ටැග් පහෙන් හතර හා අටෙන් තුන 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 अरे उते कोमद वेन्ने एक समानाय पहेन हतर ओ एक समानाय अटेन तुन एमना म्या मेहाट गेनावा उते पहाक एक समानाय हतर ओ म्या मेहाट गेनावा अटाक एक समानाय तुन एमना दाना हतर मेहावा रिना हतर समानाय बिंदु हो අටක් කේච් විනත ධන තුන මෙහාට ආවර ඉන තුන සමානයි බිංදු උතේ එමනම් එක්කෙනෙක් තමයි පහක් එක් සමානයි ඍණ හතර අනිත් එක්කෙනා අටක් කේච් ඍණ තුන සමානයි බිංදු දැන් පස්වරක්කට 40ක් කේච් ධන ඉරිලායි ඍණ පස්වරක් තුන 15ක් කේච් ඍණයි ධනයි ඍණ හතරවරක් අට 32ක් කේච් විනායි විනායි ධන හතරවරක් තුන 12 සමානයි බිංදු උපේ 40ක් x වින 15යි වින 32යි කියන්නේ උපේ වින 47ක් x ධන 12 සමානයි බිංදු ඔන්නවම තියනවා නම් හරි උපේ මෙන්න ඒ කොටසේ අවසාන ගැටලුව මේකත් හදාගන්නකෝ ඒ කොටසේ අවසානය ඒ කොටසේ අවසානය ඒ කොටසේ අවසානය වින 5න් 2 හා වින 3න්
right උපේ මල් වෙනවා x සමානයි ඍණ 5න් 2 හෝ x සමානයි ඍණ 3න් 2 එහෙමනම් 5 මෙහාට ගෙනාවා 5 x සමානයි ඍණ 2 හෝ 3 මෙහාට ගෙනාවා 3යි x සමානයි ඍණ 2 උපේ ඍණ 2 මෙතෙන්ට ගෙනාවා ධන 2 සමානයි බිංදුව හෝ 3ක් x ධන 2 සමානයි බිංදුව එහෙමනම් උපේ එක්කෙනෙක් 5 x ධන 2 අනිත් එක්කෙනා 3ක් x ධන 2 සමානයි බිංදුව පස්වරක් 3 15ක් x ධනයි ධනයි ධන පස්වරක් 2 5 x වර්ගයනේ පස්වරක් 2 10ක් x ධනයි ධනයි ධන දෙවරක් 3 6ක් x ධනයි ධනයි ධන දෙවරක් 2 4 සමානයි බිංදුව උපේ 15ක් x වර්ගයට කවුරුවත් නැහැ ධන 6යි ධන 10යි කියන්නේ ධන 16ක් x ධන 4 සමානයි බිංදු බිංදු තාරකා ඔන්නෝම තියෙනවා නම් හරි ඔන්නෝම තියෙනවා නම් හරි ඒක ලියාගෙන ඉවරලා ලියන්න චූටි මාතෘකාවක් චූටි මාතෘකාවක් परिपूर्ण वर्गज प्रकाशन हा परिपूर्ण वर्गज प्रकाशन हा परिपूर्ण वर्गज प्रकाशन हा वर्ग पूर्ण गिरीम परिपूर्ण वर्गज प्रकाशन हा वर्ग पूर्णय किरीम परिपूर्ण वर्गज प्रकाशन हा वर्ग पूर्णय किरीम अरे उते आगंध परिपूर्ण वर्गज प्रकाशन नाम परिपूर्ण वर्गज प्रकाशन नाम मेन मे आकार अभी तो मैं एक वर्ग धन बी एक धन सी समान आई दिन बता मैं मे आकार दिव्य युद्ध एक यानी पद तुना दिव्य युद्ध यानी बारे तो कटो यार कि यानी वाले मातृका के यानी परिपूर्ण वर्ग जो प्रकाशन हा वर्ग पूर्ण भी मनी ඔතනින්ම තව චූටි අනුමාතුකාවක් ගන්න. දැන් මෙහෙම ලියන්නකෝ පරිපූර්ණ වර්ගජ ප්‍රකාශනයක් වීම සඳහා පරිපූර්ණ වර්ගජ ප්‍රකාශනයක් වීම සඳහා එකතු කළ යුතු නියත පදය සොයා එකතු කළ යුතු නියත පදය සොයා වර්ග පූර්ණය කිරීම එකතු කළ යුතු නියත පදය සොයා වර්ග පූර්ණය කිරීම එකතු කළ යුතු නියත පදය සොයා වර්ග පූර්ණය කිරීම දැන් අහගෙන ඉන්න උපේ පරිපූර්ණ වර්ගජ ප්‍රකාශනයක් වෙන්ට නම් අනිවාර්යෙන් තියෙන්න ඕන පද තුනක් දැන් තියෙන පද දෙකයි දැන් තියෙන පද දෙකයි අනිත් එක්කෙනා තමයි එකතු කළ යුතු නියත පදය මෙන්න මෙහෙමයි පුතේ එකතු කළ යුතු නියත පදය ගන්න අපි එදා කිව්වා මේක මෙන්න මෙයා ඉන්නවනේ මෙන්න මෙයාගෙන් ගන්න හරි අඩා 3යි අන්න එයා වර්ග කරන්න 9යි මේක තමයි පුතේ එකතු කළ යුතු මොන පදයද නියත පදය පුතේ අපි ගන්නේ x ගේ සංගුණකයේ x ගේ සංගුණකයේ හරි අඩක වර්ගය x ගේ සංගුණකයේ හරි අඩක වර්ගය තමයි එකතු කළ යුතු නියත පදය වෙන්නේ එහෙනම් පුතේ මේ බලන්න x के वर्ग या दाना हाया x दाना नाम है ओम अभिगता
ඊට පස්සේ කියනවා වර්ග පූර්ණය කරන්නලු මම වෙනම තැනක ඒක කරනවා උතේ මෙයා වර්ග පූර්ණය කරන්නේ x ගේ වර්ගය ධන 6ක් x ධන 9නේ මෙන්න මෙහෙම ඉස්සලාම මෙයාව ගන්නවා මම රතු පෑනෙන් හදන්නම්කො පැහැදිලි වෙන්න ඊට පස්සේ අගපදේ ගන්නවා අරන් මේ දෙන්නගෙම වර්ගමූලය බලනවා x के वर्गे वर्गमूल x x के वर्गे वर्गमूल x नमे वर्गमूल तुनाई ते मित्र दान निसा में आदान में से ते के मवर्गे उन्न पुते अभी वर्ग पूर्णे करवा दे हुआ हरि पंता वेका उदाहरण या गन्नां एक वंग एक दिक्कत आधा के नेनों पुते हैं मैं कभी इसलिए तो इस तरह ते कर देना वहां आमे बलंद මං ගන්නවා x වර්ගය ධන 10ක් x හොයන්න එකතු කළ යුතු නියත පදය එකතු කළ යුතු නියත පදය කියන්නේ 10 බෙදන්න 2 කින් ඔයාට එනවා 5ක් එයාව වර්ග කරන්න 5යි උතේ 5 වර්ග කරන්න 5ේ වර්ගයේ මොන 5යිද 25යි එහෙනම් උතේ මේ බලන්න x වර්ගය ධන 10ක් x ධන 25 वर्ग पूर्णे वेन्ने कोहमद मैं आगे वर्गमूल है तंगी तला गांड x के वर्गे वर्गमूल है x उते विसिपाए वर्गमूल है पाहाई मैं तन दान निसा मैं आदान मैं सेट के म वर्गे पंतावे का गान मैं बलांड m वर्गे दान दोला हाँ के उते दोला हाँ बेदांट देखें दोला देखें बेदोपु आम हायाई गांड हाये वर्गे आये वर्गे तीसायाई एनम बे पुते एकतु करे युनियत पदय एम वर्गे दान दोलाहक एम दान तीसायर वर्ग पूर्णे करांद पुते एम के वर्गे वर्गमूले एम तीसाये वर्गमूले हायाई मित्र दान निसार दिन नाम दान में आवारुंगे लास्सर का नोटे कहा दागन बिनारी देखा देना මම පළවෙනි එක හදලා ඇති කියලා විශ්වාස කරලා මකලා ගාන දෙනවා මෙන්න ගාන x වර්ගය ධන 20ක් x මෙන්න ගාන m වර්ගය ධන 30ක් m m
වගේ දන ටිකක් එන්න. वर्ग पूर्ण एक्स के वर्ग वर्ग मूल एक्स सी वर्ग मूल दहायन දෙසිය විසිපහේ වර්ගමූලය පහළවයි. උතේ මෙතන ධන නිසා මේ දෙන්නම මෙහාව ධන රයිට්. මේ ගාන ඉස්සලාම හදලා දුන්නොත් වෙනවා තමයි දැන් ගත්තේ. को मंदासे बेदुआ देखें आटाई आटे वार गए क्या ने नेता हाथ रहाई एनंग राखी नवा एक्स वार गए विन दासे आ एक्स दान हैटा हाथ रहाई उते एक्स एम ममाई हैटा हाथ एक्स के वार गए वार दो मूले एक्स हैटा हाथ रे वार दो मूले आटाई में तरह विन तेरे निसामे आ विनाई देनी මේ බලන්න උතේ 24 24 දෙකෙන් බෙදනවා 12යි
ඊට පස්සේ ගන්නවා 12 වර්ගය 12 වර්ගය කියන්නේ 144යි එතකොට අපි ගන්නවා පුතේ t ගේ වර්ගය වෙන 24ක් t ධන 144 පුතේ t ගේ වර්ගයේ වර්ගමූලය t 144 වර්ගමූලය 12යි මෙයා ඍණ නිසා මෙයා ඍණ මේ සෙට් එකේම වර්ගය පුතේ වර්ගය ඕකයි වෙන්නේ අද දවසේ අවසන් කරන්න මම මෙන්න මෙහෙම ගානක් දෙනවා පුතේ ගානක් දීලා වැඩේ අවසන් කරනවා ඊළඟ දවසේ එතන ඉඳලා තමයි යන්නේ අපි හිතමු x වර්ගය ඍණ 3 x උදේ මේක පොඩ්ඩක් බලලා ගන්න මෙච්චර වෙලා දුන්නේ එකතු කළ යුතු නියතපදයේ හොයන්න පුතේ බෙදෙන ගාන හැබැයි මෙතනදී දෙකෙන් බෙදෙන්නේ නැහැ මේ බලන්න තුන බෙදෙන්නේ නැහැ පුතේ දෙකෙන් මේ වාගේ අවස්ථාවක කරන්නේ ගෙඩිය පිටින් මේ සෙට් එකම වර්ග කරා එතකොට 3 වර්ගය 9යි 2 වර්ගය 4යි ගෙඩ මෙතෙන්ද මේ එතකොට කියනවා පුතේ x වර්ගය ඍණ 3x මෙතන යනවා පුතේ 9 යට 4 ආදම් වර්ග පූර්ණයෙන් වෙන්නේ දර විදියටමයි x ගේ වර්ගයේ වර්ගමූලයේ x 9 වර්ගමූලයේ 3යි 4 වර්ගමූලයේ 2යි මෙතන ඍණනේ ඒ නිසා මෙයා ඍණ මේ සෙට් එකේම වර්ගය මේ මම තව එකක් ගන්නවා මේ x වර්ගයේ ඍණ 5 x කියමුකෝ ආර වාගේමයි 5 බෙදන්න දෙකේ අනේ උදේ 5 දෙකෙන් බෙදෙන්නේ නැහනේ එනිසා අමුවටම මේක වර්ග කරන්න 5 වර්ගය 25යි 2 වර්ගය 4යි ආ දැන් යම් කොයිතුරු කොටසට x වර්ග ඍණ 5 x ධන 25 ගේ අත 4යි එහෙමනම් පුතේ මේක වර්ග පූර්ණය කරන්න x x ගේ වර්ගයේ වර්ගමූල x 25 ගේ මූලය 5යි 4 ගේ මූලය 2යි මෙතන ඍණනේ ඒ නිසා සෙට් එකේම වර්ගය ඒ දෙක දැනට ලියාගමුකෝ ඒ දෙක දැනට ලියාගමුකෝ अरे राय उते आदरणीय ना मेतनी वाले अवसान करने वां अदर मेतनी वाले अवसान है यहाँ गांड दे अगर वो आदर प्रश्न पत्रे वो यहाँ डे पांती लंगिंग गांड पुरवांगी आम बुक्स पे के दिए ना वाई कर
ඊට පස්සේ ඊළඟ අඟහරු ආදාසිට ඔයාගේ පන්ති කාඩ් එක ගන්න තේ බුක්ෂොප් එක ළඟටමයි යන්න ඕනේ. බුක්ෂොප් එක ළඟට ගියා අදාළ පන්ති කාසුව ගේපුවාම ඔයාලට ටියුට් එකක් හම්බ වෙනවා. අන්නේ ටියුට් එක තමයි ඔයාලට තියෙන්න ඕනේ. ඒකේ අංකයක් දීලා තියෙනවා. හරි සුපුරුදු පන්ති කාසුව. ඔයා යුරෝ එකේ ආයතනයේ පෙර පරිදි ගෙවපු පන්ති කාසුව. ඒක කෙවලයි ඔයා ටියුට් එක ගන්න ඕනේ. හරි අර ගිය සැරේ වගේ මම මම බැංකු කතන්දර මොකුත් නැහැ. ඔබ යන්න ඕනේ. ඒ කියන්නේ මම 10 11 ශ්‍රේණි දෙකේ විදියයි යන්නේ. 10 11 ශ්‍රේණි දෙකේ කාඩ් එක ගන්න නම් ඔයාට දෙන්න ඕනේ. ඒක දෙගෙම සල්ලි දුන්නාම ඔයාට දෙනවා ටියුට් එක. අන්නේ ටියුට් එකේ අංකයක් තියෙනවා. ඔයා ඒ අංකෙන් තමයි ඇතුළට එන්නේ. හරි රයිට්. එහෙනම් අඟහරුවාද ප්‍රශ්න පත්‍ර පන්තියේ තියෙනවා. අඟහරුවාදට තව දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙක ඇතුළත පේපර් එක ගන්නද රයිට්. එච්චරයි කියන්න තියෙන්නේ. වැදගත් කාරණේ තමයි ඊළඟ මාසේ ඉඳාමත් වැදගත් මාසයක් මොන ජාමිතිය ප්‍රස්තාර කියන කොටස් දෙක, නිර්මාණ කියන කොටස් තුන හතර. එතනින් ගියාම මට මතක විදිහට ත්‍රිකෝණමිතිය. ඔය කොටස් තුන අමාරුම කොටස් ටික පටන් ගන්නවා. හරිනේ රයිට්. එහෙනම් යමු ආවට ස්තුතියි. යනවට බොහෝම ස්තුතියි.